කැන්ටබරියේ අගරාධ ගුරු අති උතුම් ජස්ටින් වෙල්බී හිමිපාණන්ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ මාධ්‍ය නිවේදනයයි. මාධ්‍ය අංශවලින් පැමිණ සිටින සියලුම සහෝදර සහෝදරියන්, කැන්ටබරියේ අගරාධ ගුරු අති උතුම් ජස්ටින් වෙල්බී හිමිපාණන්ගේ පැමිණීම පිළිබඳව නිකුත් කරන මාධ්‍ය නිවේදන ලබා ගැනීමට පැමිණ සිටින ඔබ සියලු දෙනාට මාගේ ස්තුතිය පුද කර සිටිමි. එතුමාණන්ගේ බිරිඳ වන කැරොලින් කැන්ටබරියේ අගරාධ ගුරුතුමන්ගේ ඇංගලිකානු එක්සත් කමේ ප්‍රධාන උපදේශක තන්ත්‍ර හොබෝන ඇන්තනී පෝගෝ රදගුරු හිමිපාණන්ද, එම සේවාවේ ජ්‍යෙෂ්ඨ තනතුර හොබවන විනයාචාර්ය පෝට යනාය මෙතුමන්ගේ පැමිණීමට එක්වනු ඇත. ජගත් ඇංගලිකානු නිකාය මිලියන 85ක සමාජිකත්වයක් දරන, එමෙන්ම රටවල් 165කට වැඩි සංඛ්‍යාවක ස්ථාපිතව ඇති සභාවක් වන අතර එහි ආධ්‍යාත්මික නායකයා ලෙස කටයුතු කරන්නේ කැන්ටබරියේ අගරගතුතුමයි. 17 වන සතවර්ෂයේ රෝමානු සභාවෙන් වෙන්වුණු ඓතිහාසික සභාවක් වන ඇංගලිකානු සභාව එහි අගරදුගුරු තනතුර වසර 1400කට යහා ඉතිහාසයකට ගෙන යනු ලබයි. තෙල් කර්මාන්ත ශේෂ්ත්‍රයේ වසර 11ක කාලයක් සේවයේ යෙදුණු මෙතුමන් ක්‍රිස්තියානි සභාවේ සේවයට ඇතුළත් විය. මෙම කාලය තුල පැරිස් නුවර දැවැන්ත තෙල් සමාගමේ සේවයේ යෙදීම විශේෂිත කරුණක් වේ. තමන් දේවගැති උක්‍රලෙස කටයුතු කළ යුතු බවට තීරණය කළ මෙතුමානන් 1989 වර්ෂයේදී දේවගැතිවරයෙකු ලෙස හස්තාලේපනය ලැබුවේය. ඉන් පසුව 2011 වර්ෂයේ ඩරම් නුවර රදගුරුතුමන් ලෙස හස්ථාපනය ලැබූ මෙතුමන් 2012 වර්ෂයේ නොවැම්බර් මාසයේදී කැන්ටබරියේ 105 වන අග්‍ර රාජගුරු ප්‍රසාදින් වහන්සේ ලෙස තේරී පත්විය. අගරදගුරු වෙල්ගි හිමිපාණන් කේම්බ්‍රිජ්ජි ඊටන් සහ ට්‍රිනිටි විද්‍යාලවල අධ්‍යාපනය ලැබූ අතර 2011 වසරේ සිට එංගලන්තයේ සාමි මණ්ඩලයේ සාමාජිකයෙක් වේ. තවද ප්‍රිවි මන්ත්‍රණ සභාවේද සාමාජිකයෙක් ලෙස එතුමන් කටයුතු කළේය. බැංකු ප්‍රමිති පිළිබඳ පාර්ලිමේන්තු කොමිෂන් සභාවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ මෙතුමන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරස් මහතාගේ කැඳවීමකට අනුව උසස් මට්ටමේ සමත ක්‍රියා කටයුතු වල නිරත වුණාය. එක්සත් රාජධානියේ ප්‍රමුඛත්වයන්ට අනුව මෙතුමානන් පිළිගනු ලබන්නේ රාජකීය පවුලට අනතුරුවය. වෙල්බි අගරදුගුරුතුමන්ගේ බිරිඳ කැරොලින් වෙල්බි වන අතර මොවුන්ට දරුවන් 5 දෙනෙක් සිටී. ඉනෙක් දියණියක් වසර කිහිපයකට පෙර රියා අනතුරකින් මිය ගියාය. සදාචාරය, ව්‍යාපාර කටයුතු හා මූල්‍ය කටයුතු පිළිබඳ ප්‍රකාශන ඉදිරිපත් කළ කට්ටුවරයෙක් වේ. වෙල්බි අගරදුගුරු හිමිපාණන් ලංක සභාවේ ප්‍රමුඛ රදගුරුතුමා වශයෙන්ද කටයුතු කරයි. ඇංගලිකානු සභාවේ ප්‍රාන්ත 40කින් සමන්විත සභාවක් වන අතර සෑම ප්‍රාන්තයක්ම අගරදුගුරුවරයෙක්ගේ නායකත්වය යටතේ ක්‍රියා කරයි. ලංකාවේ කොළඹ හා කුරුණෑගල යන දියෝකීසි 2ක් පමණක් ඇති අතර එය ප්‍රාන්තයක් නොවන නිසා අගරදුගුරුතුමන් ලංකා සභාවටද ප්‍රධාන රදගුරුතුමා වශයෙන් කටයුතු කරයි. ලංකා සභාව පාර්ලිමේන්තු පන්තක් යටතේ ස්වාධීනව කටයුතු කළත් සමහර කටයුතු වලදී අගරදුගුරුතුමාගේ ක්‍රියාකාරීත්වයටද යටත් වෙයි. ඇංගලිකානු සභාවට අනුව කැන්ටබරියේ අගරදුගුරුතුමන් ඍජු නායකයෙකු නොව
ඇංගලිකානු සහෝදරත්වයේ ප්‍රධානියා ලෙස සැලකීමට භාජනය වේ. මෙය ඉංග්‍රීසි භාෂෙන් first among equals, එසේත් නැතිනම් ලතින් භාෂාවෙන් primus inter pares යනුවෙන් හඳුන්වනු ලබයි. ඉංග්‍රීසි ජාතිකයන් ලංකාවේ විසූ කාලයේ පටන් ලංකා සභාව ශ්‍රී ලංකාවේ පැවතුණි. යටත් විද්වාදී කුලාචාරවරුන්ගෙන් පසු ධර්ම දූතකයන් හරහා පාසල් සහ ධර්ම දූත මධ්‍යස්ථාන මොහුන් ස්ථාපිත කරන ලදී. මේ අය බද්දගම කෝට්ටේ යාපනය හා මහනුවර යන ප්‍රදේශවල 19 සතවර්ෂයේදී පාසල් සහ ධර්ම දූත මධ්‍යස්ථාන ඉදි කළ අතර අනිකුත් දිස්ත්‍රික්කවලද පාසල් බොහෝමයක් ඉදි කළෝය. දැනට ලංකා සභාව විසින් පිරිමි සහ ගෑනු පාසල් 11ක්ද ශ්‍රව්‍ය හා දෘශ්‍යබාධිත දරුවන් වෙනුවෙන් පාසල් 3ක්ද පවත්වාගෙන යනු ඇත. තවද වැඩිහිටි නිවාස 5ක්ද පෙර පාසල් 45ක්ද සභාව විසින් මෙහෙයුණු ලබන්නේ අවශ්‍යතාවයෙන් පෙළෙන අය උදෙසා වේ. අපගේ දේවස්ථාන සියලුම දිස්ත්‍රික්කවල පිහිටා ඇත. වෙල්බි අගරදුප්පන්ගේ පැමිණීම විශේෂයෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන සහයෝගිතතා සංචාරයක් වේ. එතුමන් රෝමානු කතෝලික සභාවේ මැල්කම් කාඩ්නල් රංජිත් හිමිපාණන් සමග කටුවා පිටියට යාමටද නියමිතය. කොළඹදී එතුමන් සියලු ආගමික නායකයන් මුණ ගැසෙන අතර ජියෝමාන විමුක්තායක ක්‍රිස්තු රජාණන්ගේ මුල් දෙමැදුරේදී දෙවමෙහයක් පවත්වනු ලබයි. අගෝස්තු 30 දින එතුමන් කුරුණෑගල සහ නුවර ප්‍රදේශවලට ගමන් කරන අතර මල්වතු සහ අස්ගිරි මහානායක හිමිපාණන් බැහැදැකීමත් දල්දා මාලිගාවට සංචාරය කිරීමටත් බලාපොරොත්තු වෙයි. පසුග කුරුණෑගලට පැමිණෙන එතුමන් කුරුණෑගල දියෝකීසියේ ලංකා සභා බැතිමතුන් මුණ ගැසීමටත් එහි ක්‍රිස්තු රජද මුල් දෙමැදුරේ දෙවමයක් පැවැත්වීමටත් කටයුතු උදා ඇත. ඉන්පසුව ජනාධිපතිතුමන් අගමැතිතුමන් සහ විපක්ෂ නායකතුමන් මුණ ගැසීමටද කටයුතු උදා ඇත. අගෝස්තු 31 දින එතුමා දිවයින් පිටත්ව යාමට නියමිතය. මාධ්‍ය ආයතනවලට මෙම සංචාරය ආවරණය කිරීමට අපි මෙසේ ආරාධනා කර සිටිමු. මම රදගුරු කීර්තිසිරි ප්‍රනාන්දු දැනට කුරුණෑගල දියෝකීසියේ රදගුරු වශයෙන් ක්‍රියා කරනවා.